ඩිජිටල් ෆොටෝග්‍රෆි ලොවට හඳුන්වා දීමත් සමඟ ආපු දෙයක් තමයි රෝද JPEG කියන ප්‍රශ්නේ. මේක ෆොටෝග්‍රෆි කරන ඕන එක්කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දෙයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රෝ සහ JPEG ගැන. රෝ සහ JPEG වල වෙනස කෙටියෙන්ම කිව්වොත් රෝ ෆොටෝ එකක් කියන්නේ හරියට මෙන්න මේ පොත වගේ. ඉතින් මේ පොතේ ඔගලන්ට ඕනේ පිටුවක් ඕනේ චැප්ටර් එකක් අරගෙන කියවන්න පුළුවන්. මොකද මේකේ මුළු කතාවම තියෙනවා. හැබැයි JPEG එකක් කියන්නේ මේ පොතේ තියෙන හරියට චැප්ටර් එකක් වගේ. ඉතින් මෙතන මුළු කතාවම නෑ. ඔගලන්ට මේ කතාවේ කොටසක් තියෙනවා කියවන්න හෝ පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට මට ඔයාලට සරලව රෝ සහ JPEG වල වෙනස කියන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි තව ටිකක් ගැඹුරින් කතා කරොත් රෝ ෆොටෝ එකක් කියන්නේ ඇත්තටම ඩිජිටල් නෙගටිව් එකක්. ෆිල්ම් කැමරා කාලේ ෆිල්ම් රෝල් එකේ එන නෙගටිව් එක වගේ ඩිජිටල් කාලේ එන නෙගටිව් එක තමයි රෝ ෆොටෝ එකක් කියලා කියන්නේ. අපි මේ වීඩියෝ එකේ තව ටිකකින් රෝ සහ JPEG ෆොටෝස් දෙකක් අරගෙන අපි මේ දෙක එකිනෙක සංසන්දනය කරලා බලමු. ඇත්තටම මේ දෙකේ වෙනස අපිට කොහොමද පේන්නේ කියලා. ටෙක්නිකලි මේ දෙකේ වෙනස ගැන කතා කරොත් දේවල් කීපයක් තියෙනවා කියන්න. JPEG ෆොටෝ එකක් ඇවිල්ලා 8-bit ෆයිල් එකක්. බයිනරි කෝඩ් වල එන 10 කියන වැලියු දෙකෙන් තමයි බිට් එකක් හැදෙන්නේ. ඉතින් 8-bit කියපුවහම දෙකේ අගයන් 8 පාරක් වැඩි කරපුවහම එන විදියට ටෝනල් වැලියු 256ක් තියෙනවා. අපි දන්න රෙඩ්, ග්‍රීන්, බ්ලූ කියන කලර් චැනල්ස් වලට වෙන වෙනම. ඒ කියන්නේ 8-bit ෆොටෝ එකක තියෙන පාට පොසිබිලිටිස් ගත්තොත් රෙඩ් චැනල් එකේ ටෝනල් වැලියු 256ත්, ග්‍රීන් චැනල් එකේ ටෝනල් වැලියු 256ත්, බ්ලූ චැනල් එකේ ටෝනල් වැලියු 256ත් එකිනෙකට වැඩි කරපුවාම එන විදිහට 16.7 මිලියන් කලර් ගැමට් එකක් තියෙනවා 8-bit JPEG ෆයිල් එකක. ඊට පස්සේ අපි රෝ ෆොටෝස් ගැන කතා කරොත් මේක අපිට ක්‍රම දෙකකට ගන්න පුළුවන්. 12-bit සහ 14-bit වලින්. ඉතින් මේ විදිහට බලනකොට අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට 12-bit ෆයිල් එකක ටෝනල් වැලියුස් 4096ක් තියෙනවා රෙඩ්, ග්‍රීන්, බ්ලූ චැනල් වලට වෙන වෙනම. ඒ කියන්නේ 68.7 බිලියන් කලර් ගැමට් එකක් තියෙනවා 12-bit රෝ ෆයිල් එකක. ඒ වගේම 14-bit රෝ ෆයිල් එකක ටෝනල් වැලියුස් 16384ක් තියෙනවා මේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ චැනල්ස් වලට වෙන වෙනම. ඒ කියන්නේ 4.4 ට්‍රිලියන් කලර් ගැමට් එකක් තියෙනවා 14-bit රෝ ෆයිල් එකක. ඉතින් මේ ඔක්කොම හොඳයි. හැබැයි රෝ වල ගොඩක් ඩීටේල්ස් තියෙන හින්දා මේ රෝ ෆයිල්ස් ගොඩක් ලොකුයි. එහෙමත් නැත්නම් ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා ඔයාලට මේක ස්ටෝර් කරන්න ගියාම. ඉතින් සාමාන්‍යයෙන් මෙමරි කාඩ් එකකින් ගන්න පුළුවන් ෆොටෝස් ප්‍රමාණය අඩුයි JPEG ෆොටෝස් එක්ක කම්පයර් කරපුවාම. අනිත් දේ තමයි රෝ ෆයිල් එකක තියෙන්නේ කැමරා එකේ ඉමේජ් සෙන්සරකින් එළියට එන ඩේටා ෆයිල් එකක්. එහෙමත් නැත්නම් දත්ත ෆයිල් එකක්. ඒක ඇවිල්ලා අන්කම්ප්‍රෙස්ඩ්, අන්ප්‍රොසෙස්ඩ් ෆයිල් එකක්. ඉතින් මේක ඉමේජ් ෆයිල් එකක් කරගන්න ඔයාලට රෝ ඩිකෝඩ් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් Lightroom සහ Photoshop වගේ. මෙතනදී විශේෂත්වය වෙන්නේ රෝ ෆොටෝ එක ඔයාලට ඕනේ විදිහට ප්‍රොසෙස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි JPEG කම්පයර් කරොත් ඒක කම්ප්‍රෙස්ඩ් ප්‍රොසෙස් ෆයිල් එකක්. ඉතින් මේක වෙන්නේ ඔයාලා ෆොටෝ එක ගන්න කැමරා එක ඇතුළෙමයි. කැමරා එකේ තියෙන කලර් ස්ටයිල්, වයිට් බැලන්ස් මේ හැමදේම JPEG ෆොටෝ එකට කැමරා එකෙන්ම ඇතුළත් වෙලා තමයි එළියට එන්නේ. ඉතින් ඒකින්ද JPEG ෆයිල් එකක් බලන්න ඕගලන්ට විශේෂ සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් දේ තමයි රෝ ෆයිල් එකක තියෙන ඩයිනමික් රේන්ජ් එක. ඒක පොඩ්ඩක් වැඩි JPEG ෆයිල් එකක් එක්ක බලද්දි ඔයාලට shadows, highlights නැවත ගන්න, එහෙමත් නැත්නම් recover කරගන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඉතින් මේක අපි පස්සේ practically බලමු RAW සහ JPEG photos දෙකක් compare කරද්දී මේක අපිට කොහොමද පේන්නේ කියලා. තව පොඩි දෙයක් කියන්න ඕනේ. සමහර අය ඇත්තටම මට කියලා තියෙනවා RAW photos computer එකට දාලා බලද්දී, එහෙමත් නැත්නම් Adobe Bridge වගේ software එකකින් බලද්දී ඒක JPEG photo එකකට වඩා ගොඩක් soft කියලා. ඉතින් ඇත්තටම මේකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෝ ෆයිල් එකක් කියන්නේ දත්ත වලින්, එහෙමත් නැත්නම් ඩේටා වලින් හැදිච්ච ෆයිල් එකක්. ඉතින් මේ ඩේටා ෆයිල් එක අපිට බලන්න මේක ඇතුළෙම පොඩියට හැදෙනවා JPEG thumbnail එකක්. ඉතින් අපි මේ රෝ ෆොටෝ එක ප්‍රිවියු කරද්දී අපිට ඇත්තටම පේන්නේ මේ low quality JPEG thumbnail එක. අන්න ඒකින්ද තමයි සමහර ලාවට රෝ ෆයිල් එකක් ප්‍රිවියු කරලා බලද්දී ඔයාලට soft image එකක් වගේ පේන්න පුළුවන්.
නමුත් දැන් අලුතෙන් එන සොෆ්ට්වයර්ස් වලට හැකියාව තියෙනවා මේ රෝ ෆයිල්ස් ඩිරෙක්ට්ලි කියවලා ඕගලන්ට ප්‍රිවියු එක පෙන්වන්න. ඉතින් ඒකත් පොඩි දෙයක් මතක තියාගන්න ඕගොල්ලෝ රෝ ෆයිල්ස් හෑන්ඩල් කරනකොට. අනිත් දේ තමයි රෝ ෆයිල්ස් ඇවිල්ලා ලීගලි ඇක්සෙප්ටඩ්. ඒ කියන්නේ රෝ ෆයිල්ස් නෛතිකව පිළිගන්න මාධ්‍යයක්. මේකට හේතුව රෝ ෆයිල්ස් ගත්තොත් එහෙම මේක නන් ඩිස්ට්‍රක්ටිව් ෆෝම් ඔෆ් මීඩියා. මෙතනින් අදහස් වෙන්නේ රෝ ෆොටෝ එකක් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කලර්ස්, වයිට් බැලන්ස්, ෂාර්ප්නස් වගේ දේවල්. මේ වෙනස් කරන දේවලුත් ලේයර්ස් වගේ තමයි රෝ ෆයිල් එකට එකතු වෙන්නේ. ඉතින් ඔයාලට ඕනම වෙලාවක මේ ලේයර්ස් අයින් කරලා ඔරිජිනල් ෆයිල් එකට යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඔරිජිනල් රෝ ෆොටෝ එකට දේවල් එකතු කරන්න බෑ. ක්ලෝන් කරලා දේවල් දාන්න, වචන, ග්‍රැෆික්ස් වගේ දේවල් එකතු කරන්න බෑ. ඉතින් ඒකින්ද තමයි සාමාන්‍යයෙන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි තරඟවලදී වගේ ජජස්ලා රෝ ෆොටෝ එකක් ඉල්ලන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ ෆොටෝ එක එඩිට් කරපු ෆොටෝ එකක්ද නැද්ද කියලා බලාගන්න. ඉතින් මේ විදිහට රෝ ෆයිල්ස් නීතිය හමුවේ පිළිගන්න මාධ්‍යයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒකත් එක්ක JPEG ෆොටෝ එකක් ගත්තොත් ඔයාලට මේකට ඕනේ ඇඩ්ජස්ට්මන්ට් එකක් දාන්න පුළුවන්. ක්ලෝන් කරන්න, ග්‍රැෆික්ස් වගේ දේවල් එකතු කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ විදිහට මොඩිෆයි කරපු JPEG ෆොටෝස් වෙනමම සේව් කරේ නැත්නම් ඔයාලගේ ඔරිජිනල් JPEG එක තිබෙන විදිහට නැවත ගන්න බැරි වෙනවා. ඒකින්ද තමයි JPEG ඩිස්ට්‍රක්ටිව් ෆෝම් ඔෆ් මීඩියා එකක් වෙන්නේ රෝවල නන් ඩිස්ට්‍රක්ටිව් ෆෝම් එකත් එක්ක කම්පයර් කරද්දී. රයිට්. අපි දැන් සාම්පල් ඉමේජස් කීපයක් බලමු කොහොමද මේ රෝවල සහ JPEG වල වෙනස අපිට පේන්නේ කියලා. රයිට්. මෙතන තියෙනවා මම අද ගිහිල්ලා ගත්ත ෆොටෝස් තුනක්. ඉතින් මේ ෆොටෝස් තුන මම අරන් තියෙන්නේ ඔගලන්ගේ කැමරාස් වල සාමාන්‍යයෙන් ඔප්ෂන් එක තියෙනවා රෝ සහ JPEG ෆොටෝස් දෙකම එකපාර ගහන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ විදිහට ගහපු ෆොටෝස් තුනක් තමයි මේ තියෙන්නේ. පළවෙනි ෆොටෝ එකේ ඇත්තටම මේ වම්මත පැත්තේ තියෙන්නේ රෝ ෆොටෝ එක, දකුණේ තියෙන්නේ JPEG ෆොටෝ එක. මේක මම අරන් තියෙන්නේ ජිම් එකක් ඇතුලේ එළියේ දවල් වෙලාවක එළියේ ගොඩක් අවුව තියෙනවා. ඉතින් මේ ජිම් එකේ තියෙන ඉක්විප්මන්ට්ස් ගොඩක් අන්ඩර් එක්ස්පෝස් වෙලා තියෙන්නේ, ගොඩක් අඳුරුයි. ඉතින් අපි සූම් කරලා බැලුවොත් එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති ඔක්කොම කළු වෙලා තමයි තියෙන්නේ. අපි බලමු මේකේ අපි ෂැඩෝස් රිකවර් කරගන්න ගියොත් කොහොමද අපිට පේන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ඩෙවලොප් මොඩියුල් එකට ගිහිල්ලා මේ රෝ ෆොටෝ එකේ ෂැඩෝස් අපි 100% මේ උදාහරණයට උස්සමු. ඒ විදිහටම අපි JPEG ෆොටෝ එකෙත් ෂැඩෝස් 100% මේ විදිහට උස්සමු. ඊට පස්සේ අපි නැවත මේක සයිඩ් බයි සයිඩ් සංසන්දනය කරලා බලමු. මම මේක පොඩ්ඩක් zoom කරලා බලන්න. රයිට්. දැන් ඕගලන්ට පේනවා ඇති ක්ලියර්ලි මේ වම්මත පැත්තේ තියෙන රෝ ෆොටෝ එකේ ගොඩක් ඩීටේල්ස් තියෙනවා මේ දකුණේ තියෙන JPEG ෆොටෝ එකට වඩා. ඉතින් ෂැඩෝස් උස්සනකොට මේකේ ගොඩක් ෂාර්ප්නස් තියෙනවා. ඊට අමතරව ගොඩක් ඩීටේල්ස් එළියට අවිලා තියෙනවා. ඒකත් එක්ක මේ JPEG ෆොටෝ එක බැලුවොත් එහෙම ගොඩක් ස්මජ්ජලා තියෙන්නේ, බොඳ වෙලා තියෙනවා මේ ෆොටෝ එක ක්ලියර්ලි නැහැ. ඒක හොඳටම බලා ගන්න පුළුවන් මෙතන මේ ස්පීකර් ග්‍රිල් එක බැලුවොත් එහෙම මේ ස්පීකර් එකේ තව් හොඳට ක්ලියර්ලි පේනවා ෂාප් එකට තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ JPEG ෆොටෝ එකේ ස්පීකර් ග්‍රිල් එක ගොඩක් බොඳ වෙලා තියෙන හරියට හිතාගන්නත් බෑ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් මේක වෙන්නේ ඇත්තටම JPEG ෆොටෝ එක ඩීටේල්ස් ගොඩක් අඩු හින්දා මේක එක්තරා දුරකට අපි ෂැඩෝස් උස්සනකොට ඒකට පුළුවන් විදිහට ෂැඩෝස් ඉස්සෙනවා. එතනින් එහාට අපි ෂැඩෝස් උස්සන්න ගියාම සොෆ්ට්වෙයාර් එකෙන් ආටිෆිෂලි තමයි මෙයා ප්‍රෙඩික්ට් කරන දේවල් ඉතින් උස්සන්නේ. ඒකින්ද තමයි මේ මේ ඩීටේල් නැති හින්දා මේක ගොඩක් ඉමේජ් එක සොෆ්ට් වෙලා තියෙන්නේ. රයිට්. අපි ඊළඟ උදාහරණය බලමු. මේ උදාහරණයේදී මම අවුට්ඩෝ ෂොට් එකක් අරන් තියෙන්නේ. මේකේ ඔයගලන්ට පේනවා ඇති මේ ඈත ගොඩක් ඕව එක්ස්පෝස් වෙලා තියෙන්නේ. මෙතන මේ ඩීටේල්ස් ඔක්කොම වොෂ්ඩ් අවුට් වෙලා තියෙනවා. අපි බලමු මේ හයිලයිට් ඒරියා එකේ දේවල් රිකවර් කරගන්න පුළුවන් වේද කියලා. ඉස්සෙල්ලාම අපි රෝ ෆොටෝ එකට ගිහිල්ලා මේකේ ඩිවලොප් මොඩියුල් එකේ අපි හයිලයිට්ස් 100% අඩු කරමු. ඒ විදිහටම අපි JPEG එකෙත් highlights 100% අඩු කරමු. දැන් අපි මේක සයිඩ් බයි සයිඩ් කම්පයර් කරලා බලමු. ඉස්සෙල්ලා විදිහටම මේකේ වම්මත පැත්තේ තියෙන්නේ රෝ ෆොටෝ එක, දකුණේ තියෙන්නේ JPEG එක. අපි මේ නෙළුම් කුළුණ තියෙන හරියට අපි දැන් zoom කරලා බලමු. රයිට්. මේක තව චුට්ටක් අපි zoom කරමු. රයිට්. මේ විදිහට zoom කරපුවාම ඕගොල්ලන්ට ක්ලියර්ලි බලා ගන්න පුළුවන් වෙයි මේ ඈත තියෙන බිල්ඩින් සියල්ල නැවත රිකවර් වෙලා තියෙනවා රෝ ෆොටෝ එකේ. ඒකත් එක්ක මේ JPEG ෆොටෝ එක බලපුවාම මේක ඇත්තටම ආටිෆිෂලි නිකන් බොඳ වෙලා තියෙනවා. මේකේ බිල්ඩින්ද මොනවද තියෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. ඊට අමතරව ඩීටේල්ස් ගොඩක් අඩුයි මේ රෝ ෆොටෝ එකත් එක්ක කම්පයර් කරද්දී. ඒකට තව හොඳ උදාහරණයක් තමයි මේ බිල්ඩින් එක උඩ තියෙන ක්‍රේන් එක
නැවත රිකා වෙලා තියෙනවා රෝ ෆොටෝ එකේ හොඳට. ඉතින් මෙතන මේ බිල්ඩින් එකේ JPEG ෆොටෝ එකේ බිල්ඩින් එක බලපුවාම මේකේ ක්‍රේන් එකක්ද මොකද්ද තියෙන්නේ කියලා ඇත්තට හිතා ගන්නවත් බෑ. මොකද මේ JPEG ෆොටෝ එකේ ඩීටේල්ස් ගොඩක් අඩුවෙන් තමයි රෙකෝඩ් වෙලා තියෙන්නේ රෝ ෆොටෝ එකත් එක්ක කම්පයර් කරද්දි. අනිත් දේ තමයි ඕගලන්ට මම පොඩ්ඩක් තව zoom out කරන්නම්. zoom out කරපුවාම මෙන්න මේ විදිහට ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේ අහස බැලුවොත් එහෙන් පිටිපස්සේ මේ ෆොටෝ එකේ ඇත්තටම ඉර තිබුණේ වම් මත පැත්තට වෙන්න. අපි 100%ක්ම zoom out කරලා බලමු. මෙන්න මේ හරින් තමයි ඉර තිබුණේ. තව චුට්ටක් වම් මත පැත්තට වෙන්න. ඉතින් ඕගලන්ට මේ ෆොටෝ එක බලපුවාම පේනවා raw ෆොටෝ එකේ ඉර තිබිච්ච හරියේ බ්‍රයිට් ලෙවල් එක පොඩ්ඩක් වැඩි, බ්‍රයිට්නස් එක වැඩි, දකුණු පැත්තේ තියෙන බ්‍රයිට්නස් එකට වඩා. ඉතින් මේක තමයි ඇත්තටම මේ ෆොටෝ එකේ එමත් නැත්තම් මේ සීන් එක තිබිච්ච විදිහට. ඉතින් ඒ විදිහටම මේකේ මේ කලර් ග්‍රේඩියන්ට් එක ඇවිල්ලා තියෙනවා. වම් මත පැත්ත බ්‍රයිට් වෙලා දකුණට වෙන්න වෙන්න ඩාක් වෙනවා. හැබැයි ඕගොල්ලෝ JPEG එක බැලුවොත් එහෙම මේකේ ඇත්තටම කිව්වොත් එහෙම අහසේ ඉර තිබිලා තියෙන්නේ නිකන් දකුණු අත පැත්තේ වගේ තමයි පේන්නේ. මේකේ කලර්ස් හරියට එක්ස්ට්‍රැක්ට් වෙලා නැහැ, එළියට ඇවිල්ලා නැහැ. අහස එකම විදිහටම තමයි ලයිට් වෙලා තියෙන්නේ. අර ඇත්තට තිබිච්ච විදිහ මේකේ රෙප්‍රසන්ට් වෙන්නේ නැහැ. ඉතින් මේකත් එක වෙනසක් JPEG සහ RAW වල ඔගොල්ලෝ highlights නැවත recall කරගන්න යද්දි. රයිට්, අපි තව උදාහරණයක් බලමු. මේ උදාහරණයේදී අපි මෙතන මම අරන් තියෙනවා ෆොටෝ එකක්. මේකේ අන්ඩර් එක්ස්පෝස් ඒරියා එකක් තියෙනවා මේ කර්ටන් එක හරියේ. ඊට අමතරව highlight වෙච්ච ඒරියා එකකුත් තියෙනවා මේ එළිය බිල්ඩින් දෙක. අපි බලමු මේ ෆොටෝ එකේ අපිට මේ shadows සහ එහෙමත් නැත්නම් අන්ඩර් එක්ස්පෝස් වෙච්ච ඒරියා එක සහ මේ ඕවර් එක්ස්පෝස් වෙච්ච ඒරියා එක දෙකම recall කරගන්න පුළුවන් වේද කියලා. රයිට්, අපි ඉස්සෙල්ලාම develop module එකට ගිහිල්ලා ඉස්සෙල්ලා වගේම මේකෙදී අපි shadows 100%ක් recall කරලා highlights 100%ක් අඩු කරමු. ඒ විදිහටම JPEG ෆොටෝ එකෙත් shadows 100%යි highlights 100%ක් අඩු කරමු. රයිට්, දැන් අපි මේ දෙක side by side compare කරලා බලමු. රයිට්, මෙතනදී side by side compare කරපුවාම ඕගොල්ලන්ට බැලු බැල්මටම මේ curtain එක බැලුවොත්, මේ දකුණු හරියේ curtain එක බැලුවොත් එහෙම raw ෆොටෝ එකේ curtain එකේ ගොඩක් details තියෙනවා JPEG එකේ curtain එකට වඩා. ඒක හොඳට ක්ලියර්ලි පේනවා. මොකද ෂාප් ලයින්ස් තියෙනවා මේ JPEG ෆොටෝ එකේ ගොඩක් බොඳ වෙලා තමයි තියෙන්නේ. ඊට අමතරව ඕගොල්ලෝ හොඳට බැලුවොත් එහෙම මේ කර්ටන් එකේ තිබිච්ච ඇත්ත කලර් එක දිගටම කන්ටිනියු වෙලා තියෙනවා. මේ එළිය වෙලා තියෙන හරියේ ඉඳන් shadows වෙනකම්ම මේ කලර් එක ඇත්ත කලර් එක දිගටම මේන්ටේන් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි JPEG එක බැලුවොත් එහෙම අපි JPEG එකේ තියෙන details වලට වඩා වැඩිය මේක shadows උස්සපු හින්දා, push කරපු හින්දා මේක artificially මේ software එක හිතන විදිහට colors උස්සලා තියෙනවා. ඉතින් ඒ colors උස්සපු විදිහට මේ ඇත්ත colors නෙමෙයි එළියට අවිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ හරිය color banding එකක් වෙලා තියෙනවා. ඉතින් color variation එකක් තියෙනවා මේ photo එකේ. එහෙමත් නැත්නම් decolorization එකක් වෙලා තියෙනවා. අපි මේක zoom කරලා බැලුවොත් එහෙම පොඩ්ඩක් තව zoom එක zoom out කරලා බලමු. right, ඕගලන්ට දැන් clearly බලා ගන්න පුළුවන් මේකේ details වල වෙනස. වම් මත පැත්තේ තියෙන raw photo එකේ ගොඩක් details ිනවා. fabric එකේ pattern එක හොඳට clearly පේනවා මේ දකුණේ තියෙන JPEG එකත් එක්ක compare කරද්දි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඒරියා එකේ color එක වෙනස් වෙලා තියෙනවා. banding issue එකක් ඇවිල්ලා තියෙනවා මේ ඒරියා එකේ. ඉතින් ඒ ප්‍රශ්නේ රෝ එකේ නැහැ. රෝ එකේ නොයිස් එකක් ඇඩ් වෙලා තියෙනවා. මොකද අපි shadows ගොඩක් උස්සපු හින්දා. ඒ වුණාට ඇත්ත color level එක maintain වෙලා තියෙනවා හරියටම ෆොටෝ එකේ. අපි තව චුට්ටක් එළියට ගියාම මේ side එකට ගියාම ආයිත් බලා ගන්න පුළුවන් මේ shadow area එකේ fabric එකේ pattern එක හොඳට clearly පේනවා රෝ ෆොටෝ එකේ. මේකේ අපිට පේන්නේ නැහැ, ගොඩක් බොඳ වෙලා smudge වෙලා තමයි මේ image එක තියෙන්නේ. right, අපි දැන් බලමු highlights area එක මේ building දෙක. right, ඉතින් මේ බිල්ඩිං දෙක බලපුහම ඕගලන්ට පේනවා ඇති මේකේ බිල්ඩිං දෙක ගොඩක් බ්ලර් වෙලා තියෙන. හැමත් නැත්තම් මේකේ ෆෝකස් එක අපි කර්ටන් එකට ගත්ත හින්දා පිටිපස්සේ බිල්ඩිං එක ෆෝකස් අවුට් වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ රෝ එකේ බිල්ඩිං එකේ ඩීටේල්ස් ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කලර් ලෙවල්ස් මේන්ටේන් වෙලා තියෙනවා. ග්‍රැජුවල් ග්‍රේඩියන්ට් එකක් තියෙනවා ඇත්තටම තිබිච්ච විදිහට. ඒකත් එක්ක JPEG එක compare කරොත් මේකේ ගොඩක් details අඩුවෙන් තිබිච්ච හින්දා මේකට colors සහ details maintain කරගන්න බැරි වෙලා තියෙනවා. ඕගලන්ට හොඳට පේනවා ඇති whites ඔක්කොම washed out වෙලා තියෙනවා. details wash වෙලා තියෙන්නේ. මේකේ හරියට details එළියට ඇවිල්ලා නැහැ. ඒත් එක්කම අපි පිටිපස්සේ අහස බැලුවත් මේක අපි කෙලින්ම zoom out කරලා බලමු. ඕගලන්ට පේනවා ඇති මේ අහස
මේ රෝ ෆොටෝ එකේ ඇත්ත කලර්ස් ඒ විදිහටම මේන්ටේන් වෙලා තියෙනවා. මේ ග්‍රැඩ් කියන්නේ කලර් ග්‍රේඩියන්ට් එකත් බොහොම සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක මේ JPEG එකේ අහස බැලුවොත් එහෙම මෙතන ඇත්තටම කිව්වොත් එහෙම කලර් වේරියේෂන් එකකුත් ඇවිල්ලා තිනවා. උඩ කලර් එක ගොඩක් ලයිට් බ්ලූ එකක් වගේ තියෙන්නේ, යටට එනකොට ටිකක් බ්ලූ එකේ වේරියේෂන් එකක් තියෙනවා කියලා මට පේනවා. ඉතින් මේක වෙලා තියෙන අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට JPEG ෆොටෝ එකේ ඩීටේල්ස් අඩු හින්දා සොෆ්ට්වෙයාර් එකෙන් ආටිෆිෂලි මේකේ කලර්ස් අප් කරලා තියෙනවා, පුෂ් කරලා තියෙනවා මේ ෆොටෝ එකේ තියෙන ඩීටේල්ස් වලට වඩා. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ රෝ ෆොටෝස් ඇවිල්ලා අන්කම්ප්‍රෙස්ඩ් අන්ප්‍රොසෙස්ඩ් ෆයිල් එකක්. ඉතින් ඕගොල්ලොන්ට මොනවා හරි චේන්ජ් එකක් කරගන්න ඕනොත්, එහෙමත් නැත්නම් උදාහරණයක් වශයෙන් වයිට් බැලන්ස් සෙට් කරගන්න අමතක වුණා නම් හරියට කැමරා එකේ, ඕගොල්ලන්ට පස්සේ රෝ ෆොටෝ එකේ මේ වයිට් බැලන්ස් එහෙම සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මෙතන ඩිවලොප් මොඩියුල් එකට ගිහිල්ලා රෝ ෆොටෝ එක සිලෙක්ට් කරොත් මෙතන තාම ඔගොල්ලෝ සිලෙක්ට් කරපු කෙල්වින් වැලිව් එක පෙන්නනවා 5450 කියලා. ඉතින් ඔගොල්ලන්ට මේක කැමති අගේකට වෙනස් කරගන්න පුළුවන් ෆොටෝ එක ඩැමේජ් වෙන්නේ නැතුව. මොකද මෙතන කෙල්වින් වැලිව් එක ඔරිජිනල් තිබිච්ච තැන ඉඳන් ඔගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන්. ඒකත් එක්ක අපි JPEG එක කම්පෙයා කරොත් මේ JPEG එකේ ටෙම්පරේචර් එක හිමත් නැත්නම් වයිට් බැලන්ස් එක 0 වෙලා තියෙන්නේ. ඔරිජිනල් ඔගොල්ලෝ ෆොටෝ එක ගහපු වැලිව් එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේක දැන් චේන්ජ් කරන්න ගියොත් එහෙම මයිනස් වලින් සහ ප්ලස් වලින් තමයි යන්නේ, අර ඔරිජිනල් විදිහට චේන්ජ් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මොකක් හරි ඕගලන්ගේ ෆොටෝ එකේ චේන්ජ් එකක් කරගන්න ඕනොත් රෝ ෆොටෝ එකේ ඕගලන්ට ඉඩ පහසුකම තියෙනවා මේක චේන්ජස් කරගන්න, වයිට් බැලන්ස් ෂාප්නස් වගේ දේවල් JPEG එකක් එක්ක කම්පෙයා කරද්දි. ඔයාලට ඒ සාම්පල් ඉමේජස් ටික බලලා පොඩි අදහසක් එන්න ඇති රෝ සහ JPEG ෆයිල් ෆෝමැට්ස් වල වෙනස ගැන. ඇත්තටම JPEG වචනයෙන් අදහස් වෙන්නේ 1992 දී ජොයින්ට් ෆොටෝග්‍රැෆික් එක්ස්පර්ට්ස් ගෲප් එකෙන් හදපු ස්ටෑන්ඩර්ඩ් එක කියන එකට. ඉතින් JPEG ස්ටෑන්ඩර්ඩ් කියන්නේ ගොඩක් පරණ ෆයිල් ෆෝමැට් එකක්. මෑත කාලයේදී JPEG වෙනුවට HIF කියලා ෆයිල් ෆෝමැට් එකක් කරලියට එන බව මට පේනලා තියෙනවා. මෙතන HIF කියන්නේ High Efficiency Image File එකක් කියන එකයි. එහෙමත් නැත්නම් මේක සමහර අය HIC කියලාත් හඳුන්වනවා. ඒ කියන්නේ High Efficiency Image Coding කියන එක. මේක තමයි අලුත්ම coding system එක මේකේ තියෙන්නේ. ඒකින්ද සාමාන්‍යයෙන් අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ෆොටෝස් ගන්නක් JPEG වලට වඩා වැඩි quality එකකින් ගැනීමට හැකියාවක් තියෙනවා. පළවෙනිම මේ picture format එක හඳුන්වා දෙන්නේ Apple සමාගමේ iOS 11 camera software එකෙන් 2017 දී. ඉතින් අද වෙනකොට Canon සමාගම ඇත්තටම මේකේ අවශ්‍යතාවය දැකලා එයාලගේ අලුත්ම 1DX Mark III camera එකට මේ picture format එක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපිට අනාගතේ රිලීස් වෙන අලුත් cameras වල මේ file format එක අනිවාර්යයෙන්ම බලාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. අන්තිමටම කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම දැනට තියෙන RAW සහ JPEG දෙකෙන් මම පාවිච්චි කරන්නේ මොකද්ද කියලා. ඒකට මගේ උත්තරය තමයි මේ දෙකම. මම ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ JPEG. මොකද ඒකේ වර්ක් ෆ්ලෝ එක ගොඩක් ලේසි හින්දා. කස්ටමර් කෙනෙක්ට ටග් ගාලා ෆොටෝස් යවන්න පුළුවන්, කන්වර්ට් කර කර ඉන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අමතර ස්ටෙප් එකක් නැහැ. නමුත් RAW ෆොටෝස් ගන්න ඕනේ වෙලාවට මම RAW ෆොටෝස් පාවිච්චි කරනවා. මට තේරුණොත් ගන්න ෆොටෝ එකේ ලොකු ඩයිනමික් රේන්ජ් එකක්, එහෙමත් නැත්නම් රිකවර් කරගන්න ගොඩක් ඩීටේල්ස් තියෙනවා කියලා මම RAW වලට දාලා තමයි ෆොටෝ එක ගන්නෙ. ඉතින් මේක ඇත්තම කිව්වොත් එහෙම පළ පුරුද්දත් එක්ක එන දෙයක්. ෆොටෝ එකක් බලලා, එමත් නැත්නම් සීන් එකක් බලලා මොකද්ද මේ දෙකෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා ෆොටෝග්‍රැෆි වලට අලුත් නම් දැනට RAW සහ JPEG කියන මාධ්‍ය දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන ඔප්ෂන් එක දාගන්න. එතකොට මෙහෙම පාවිච්චි කරපුවාම ඕගලන්ට කාලෙකට පස්සේ තෝරගන්න පුළුවන් වෙයි මොන එක මොන වෙලාවෙදිද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට RAW සහ JPEG ගැන යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක බලලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලට ස්තුති කරන ගමන් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියන්න. ඊට අමතරව ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් R2 Studio Master Class Facebook සහ Instagram pages සහ. ඉතින් මේ වගේ නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු හැමෝටම මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම රජිත් R2 Studio එකෙන්.